ලින්ක් සුදන්ත ආරක්ෂාකාරී පූර්ණ මුඛ සෞඛ්‍ය විශේෂඥ රාජ්‍ය ආදායම වෙන ප්‍රධාන ආයතන තුනක් තමයි දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුව රේගුව සහ සුරා බද්ද දෙපාර්තමේන්තුව දැන් මගේ ළඟ තියෙනවා මේ සංඛ්‍යා ලේඛන 2014 ඉඳලා ඔබතුමාලගේ ආදායම් හැබැයි මිල වැඩිවීමක් සිදු වෙලා තියෙනවා හැබැයි අපි ඔබතුමාලගේ දැක්කේ නැහැ ආදායමේ වැඩිවීමක් දැන් ඔබතුමාලට මේ වසරේ දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට රාජ්‍ය ආදායම බලාපොරොත්තු වෙන්නේ බිලියන 217යි ඔබතුමාලා ජූනි මාසෙ වෙනකොට බිලියන 72.984යි. ඔබතුමාලා අපේක්ෂිත ගානට වැඩිය 6.3% අඩුවෙන් තමයි ඔබතුමාලා රෙවෙනියු එක කලෙක් කරලා තියෙන්නේ. අපිට මේ අවුරුද්දේ ටාගට් එක දීලා තියෙනවා ආදායම බිලියන 217ක්. මේ බිලියන 217 එකතු කරගන්න යනකොට අපිට අභියෝග රාශියකට දැන් මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රධානම අභියෝගය තමයි ගරු සභාපතිතුමා කිව්වාගේ මත්පැන් මිල වැඩිවීම. මේ මිල වැඩිවීමත් එක්ක අපි දැක්කා වෙළඳපළේ තියෙන මත්පැන් ඉල්ලුම බොහෝ ප්‍රමාණයෙන් අඩු වෙලා නිෂ්පාදනය නිෂ්පාදනාගාරවල විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා නිෂ්පාදනාගාරවල පැය 24ම නිෂ්පාදනය කරපු නිෂ්පාදන දැන් සතියකට දවස් 2ක් වැඩ කරන මට්ටමටපත් වෙලා සමහරක් ආයත දවස් 4ට නවත්තන මට්ටමටපත් වෙලා මත්පැන් වල මිල ඉහළ ගියපු නිසා ආදායම අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා අපි ඒක පිළිගන්නවා හැබැයි ඔබතුමාලගේ ආදායම් ගත්තොතින් අපි මගේ ළඟ තියෙනවා පහුගිය අවුරුදු 10ේ ආදායම් එක තැනම තමයි ඒ කියන්නේ මේ මිල වැඩි වෙන්න කලිනුත් තමේ ඔබතුමාලගේ ආදායම් ගත්තොතින් DCS සෙල් එකනේ වැඩිම දැන් 20 22 ගත්තොතින් ඒ ගෙවන ටැක්ස් එකේ වැඩිවීමක් නැහැ ලික ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා ටැක්ස් එක වැඩි වෙලා තියෙනවා හැබැයි රජයට ගෙවන බදු මුදල වැඩිවීමක් වෙලා නැහැ මේ නිෂ්පාදනාගාරවල වලින් දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට ලැබිය යුතු ආදායම මේක නෙවෙයි මීට වැඩිය විශාල ආදායමක් දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට මේ සමාගම් 22 ගන්න පුළුවන් ඒ නිසා ඔබතුමාලා මෙන්න මේකට මෙකනිසම් එක සුරාබතු කොමසාරි ජනරාල්තුමා මේක හදා ගන්න වෙයි මේක ඇතුලේ බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න